අයිබෝවන් ආදරණීය දුවේ පුතේ කොහමද දැන් දවසේ වැඩ කටයුතු නිමා වෙලාද රැට කෑම කෑවද හෙට ඉස්කෝලේ යන්න අවශ්‍ය කටයුතු සූදානම්ද ඔන්න දැන් අපි අපේ වැඩේ ගැන හොඳට දන්නවා අපි ඊයේ දවසේදී සමනල ධර්ම ශිෂ්‍යත දිනපොතෙන් සතිය දවස් ගැන කතා කළා මම හිතනවා පුතාලා අද දවසට නියමිත කොටස සම්පූර්ණ කරලා ඇති අද ජූලි මාසේ 6 වෙනිදා එනිසා ඔන්න පුතාලට පුළුවනි පුතාලට නියමිත තැන දිනේ ලියන්න හැම වෙලාවෙම පුරුදු වෙන්න දිනේ ලියලා මේ වැඩේ කරන්න පැහැදිලි නේද එතකොට අද පුතේ ජූලි මාසේ 6 වෙනිදා ජූලි මාසේ 6 වෙනිදාද එතකොට අද අපි කතා කරන්නේ අවුරුද්දේ මාස සාමාන්‍ය ක්‍රමයට ඒ වගේම දේශීය ක්‍රමයට ඉංග්‍රීසි ක්‍රමයට සහ දෙමළ ක්‍රමයට නම් කරන හඳුන්වන ආකාරය මේක විභාගයේදී අපට අවස්ථා කීපයකදී මුණ ගැහෙනවා එකක් තමයි අපට සිංහල හෝ දෙමළ ප්‍රශ්නවලදී ඒ ඒ මාස හඳුන්වන ආකාරය ගැන අහන්න ඉඩ තියෙනවා අපි ඒක බලාපොරොත්තු වෙන්න ඕන ඒ වගේම තමයි සමහර වෙලාවට අපට ලැබෙන ඡේදයක් එහෙම නැත්නම් වෙනත් තැනක ප්‍රශ්නයකදී අපට මේ සාමාන්‍ය ක්‍රමයට හඳුන්වන මාසයක් දේශීය ක්‍රමයට කොහොමද හඳුන්වන්නේ මේ ගැනත් අපට ලැබෙන්න ඉඩ තියෙනවා එනිසා අද පුතාලා අපි කතා කරන්නේ අවුරුද්දේ මාස 12 නම් කරන්න මට පුළුවන් කියන කතාව එතකොට ජනවාරි මාසයට අපි දේශීය ක්‍රමයට කියන්නේ දුරුතු මාසය කියලා එනිසා පුතාලා ලියා ගන්න දුරුතු ලියලා නැතිනම් ඔන්න ඔබ ලියලා තියෙනවා නම් ඔබට පුළුවනි ඔබ නම් කරපු නම හරිද කියලා තීරණය කරන්න. මේකට ඔබට පුළුවනි ඕනනම් හරි ලකුණු යොදා ගන්නත්. පැහැදිලි නේද? හරි. දුරුතු මාසය. ඒතර දුරුතු මාසයට ඉංග්‍රීසි ඒ කියන්නේ ජනවාරිනේ ජනවරි කියලා අපි කියනවා. නේද? ජනවරි. ජනවරි. දෙමළ ක්‍රමයට අපි මේකට කියනවා තයි කියලා. තයි. දැන් අපි දන්නවා හින්දු භක්තිකයන්ගේ ප්‍රධානම ආගමික උත්සවයක් තමයි ආගමික සැමරීමක් තමයි තයි පොංගල් කියලා කියන්නේ. එතකොට එතන ඒ තයි පොංගල් කියන්නේ ඒක ජනවාරි මාසයේදී පොංගල් කිරිබත් උයලා ඒව හුවමාරු කරගෙන සංග්‍රහ කරන දෙවියන්ට පුද පූජා පවත්වන උත්සවේ තයි පොංගල්. පැහැදිලි නේද? එතකොට පෙබරවාරි මාසයට දේශීය ක්‍රමය මොකද්ද කියන්නේ? නවම් නවම් මාසය නේ නවම් කියලා කියනවා ඒ කියන්නේ පෙබ්‍රුවරි පෙබ්‍රුවරි පැහැදිලිද පෙබ්‍රුවරි කියලා කියනවා එතකොට දෙමළ ක්‍රමයෙන් පෙබරවාරි මාසයට මාසි කියලා කියනවා මාසි මාසි නිවැරදිව ලියා ගන්න ලියලා තියෙනවා නම් හරිනම් හරි ලකුණු යොදා ගන්නත් පුතාලට පුළුවන් ඊළඟ මාර්තු මාසයට මැදින් මැදින් මාසය පුතාලට මතක තියා ගන්න පුළුවන් ඒ ඒ මාසවල යෙදෙන පුර 15 වක දිනේ නම් කරන්නෙත් පුතේ මේ දේශීය ක්‍රමයෙන්ම තමයි පැහැදිලි නේද මේ දේශීය ක්‍රමයෙන්ම තමයි එතකොට මාර්තු මාසය මාර්ච් මාර්ච් ඒකට දෙමළ ක්‍රමයෙන් කියනවා පංගුනි කියලා පංගුනි ඊළඟට අප්‍රේල් මාසය අපි කියනවා බක් මාසය කියලා අප්‍රේල් මාසයේ සිංහල දෙමළ අලුත් අවුරුද්දේ දෙනවා අපි ඒකට කියනවා බක් මහ උළෙල කියන අවුරුද උත්සවවලට නේද භාග්‍යවන්ත මාසය කියන අර්ථයෙන් බක් මාසය කියලා කියනවා පැහැදිලිද එතකොට ඉංග්‍රීසි ක්‍රමයට ඒප්‍රිල් කියලා කියනවා ඒප්‍රිල් පැහැදිලිද එතකොට දෙමළ ක්‍රමයෙන් අපි කියනවා සිත්තිරේ කියලා සිත්තිරේ
පැහැදිලිද මේ මාස හතරම පුතාලා හරියට නම් කරලාද බලන්න එතකොට මට මේ බෝඩ් එකේ ඉඩ මදි නිසා කොටස් දෙකකට තියෙනවා පුතාලට කීපයකට හරි ඊළඟට මේ මාසයේ දේශීය ක්‍රමයට නම් කරනවා වෙසක් මාසය කියලා වෙසක් පැහැදිලිද ඉංග්‍රීසි ක්‍රමයෙන් අපි කියනවා මේ කියලා දැන් පුතාලට තව වැඩක් තියෙනවා දැන් දින පොතේ මේවා සටහන් කරන ගමන් පුතාලට පුළුවන් ඒ ඒ මාසවල යෙදෙන විශේෂතාවන් මොනවද කියලා මතක් කරන්න පුළුවන් පුතාලට අමතර වැඩක් හැටියට ඒ තොරතුරු එකතු කරන්න පුළුවන් අපි දන්නවා මේ මේ වෙසක් මාසයේදී නැත්නම් මේ මාසයේදී එක පැත්තකින් බැලුවොත් බෞද්ධයන්ටත් ඉතාම වැදගත් වෙන වෙසක් පුර පසළොස්වක පොහොය යෙදෙනවා ඒ වගේම වෙසක් සැරසිලි තියෙනවා නොඑක් දේවල් තියෙනවා ඒ වගේම තමයි මේ මාසේ පළවෙනිදා කම්කරු දිනේ යෙදෙනවා ඉතින් ඒ වගේ කාරණා ගැන පුතාලා මතක් කරන්න ඒ සාමාන්‍ය දැනුමත් එක්ක තමයි අපේ ශිෂ්‍යත් විභාගයට ගොඩක් කරුණු එකතු කරගන්න පුළුවන් වෙන්නේ පැහැදිලි නේද එතකොට මේ වෙසක් කියන අදහසින්ම හැදුනා වෙන්න පුළුවන් කියලා හිතන්න පුළුවන් අපට දෙමළෙන් කියන නම වයිකාසි මේ මාසයට වයිකාසි කියලා කියනවා වයිකාසි ඊළඟට ජූනි මාසයට පොසොන් මාසය කියලා කියනවා ශ්‍රී ලංකාවේ අපිට නම් පොසොන් මාසයේ පොසොන් පොසලොස්සක පෝය වෙසක් පෝය තරමටම වැදගත් වෙනවා මොකද මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළා කියන්නේ පොසොන් පසළොස්වක පොහේ දවසේ. ඉතින් අපේ රට බෞද්ධ රටක් වෙන්නේ ඒ සිද්ධියත් එක්ක. පැහැදිලි නේද? ඒ කියන්නේ ජූනි මාසය. ජූන්. ජූන්. පැහැදිලිද? ජූන්. එතකොට දෙමළෙන් කියනවා ආනි කියලා. ආනි. ආනි. ඊළඟට ජූලි මාසය එනවා ඇසළ මාසය. ඒ කියන්නේ දැන් මේ අපි ඉන්න මාසය. ඇසළ. ජූලයි කියලා කියනවා ඉංග්‍රීසි ක්‍රමයෙන්. ජූලයි. දෙමළ ක්‍රමයෙන් මොකද්ද කියන්නේ? පුතාලා ලියලාද කියලා බලන්න හරියට. ආඩි කියලා කියනවා. ආඩි. බලන්න. ජූනි ජූලි ජූන් ජූලයි ආනි ආඩි ශබ්දය බොහෝ දුරට ළඟින් සමානව යෙදෙනවා පැහැදිලිද ඊළඟට එනවා අගෝස්තු මාසය අගෝස්තු මාසයට කියනවා නිකිනි කියලා නිකිනි පැහැදිලිද නිකිනි ඕගස්ට් තව දෙයක් පුතාලට පුළුවනි මේ මාස හැදෙද්දි ඔය ඉංග්‍රීසි ක්‍රමයෙන් හැදෙද්දි පැහැදිලිද ඉංග්‍රීසි ක්‍රමයෙන් හැදෙද්දි මේ මේ මාස හැදෙන්න එක එක හේතු බලපාලා තියෙනවා ඒක ශිෂ්‍යත් විභාගයට විශේෂ බලපෑමක් නැහැ නමුත් අපේ ජීවිතයට සාමාන්‍ය දැනුමට ගොඩක් හොඳයි ඉංග්‍රීසි ක්‍රමයෙන් කියනවා අගෝස්තු මාසයට ආවනි කියලා ආවනි මූර්දජනියන් एक हर मतक आगे सेप्टेंबर अक्टूबर नवंबर दिसंबर इतकोट सेप्टेंबर मासे देशीय क्रमेट मुकादी बिनर मासे बिनर सेप्टेंबर की इंग्लिश क्रमे सेप्टेंबर පැහැදිලිද එතකොට දෙමළ ක්‍රමයෙන් කියනවා පුරට්ටාදි කියලා මතකයි නේද පුරට්ටාදි ඊළඟට ඔක්තෝබර් මාසය ඒකට කියනවා වප් මාසය කියලා समहार बक मासेय वप मासेय पेटलेनो बक मासे भाग्यवंत मासे अप्रैल औरुदु मासे वप मासे सामान्य सलकाने गोवितन करनाय
तमंगी धान्य वर्ग वपुरन मासे हटियट एक हुद वर्षा वक एक पोलव सरुला तेतवेला ईट पास वगावट पेलमेन काले वप मासे एक अक्टोबर अक्टोबर पहले अक्टोबर एक अटकियन दिमल क्रमें आईपसी एक कोंबुआ ये तने लिया ने पुते आईपसी आईपसी नवंबर मासे टे मुकाद्द कियानी इल मासे कियला कियनो इल मासे नवंबर नवंबर इल मासे इल मासे टे दिमल भाषा में इनको हम धांधुन्ना अन्नी कार्तिहेय कार्तिहेय कोंबु देकाई हायान्नाय कार्तिहेय ओन्न दिसंबर मासे ईलंगट तियनवा उंदु अप मासे उंदु अप एक याने दिसंबर डिसेंबर डिसेंबर न डिसेंबर उन दो आप मासे टे डिसेंबर किया ना वा मार्गली किया ला मूर्द जलियान मार्गली पहले दे उन्ना अपि अदद दावसे कले आउर उद्दे मास दोला हा सामान्य क्रमेट देशीय क्रमेट इंग्रीसी क्रमेट सहा देमल क्रमेट कोहमद हां दुन्वानी ओबट मेक इताम हो दिन पुलुवान्नां बलान्न ओब तुलतियन दैनुम මොනතරම් වැදගත්ද ප්‍රයෝජනවත්ද කියලා. එහෙමනම් හෙට දවසෙත් අපි මේ වගේම එක දිනකට එක වැඩක් සමනල දැනුම ශිෂ්‍යත්ව දින පොතත් එක්ක මුණ ගැහෙමු. සුබ රාත්‍රියක් හැමෝටම. අයිබෝවන්. අපගේ සමනල දැනුම YouTube channel එක අදම subscribe කරන්න.